න ධකාරයේ ප්‍රධහන කාර ෑලිය ිලා බැසිීම සම්න්ධය. පොලීසිය හෙට අධිකරන කරනු වාර්තා කිරීම න මතු තිබෙන බව එම අධිකාරයේ සහපතිවරයා ප්‍රකාශ කලා. ලිටේ පහිටි දල සව මහල් ර ල ගන්නනකිල්ල කොත් සතියන්යේ ගිලා පසන්නේ ජාප ඉටමක ගොන්න ගිල්ල ඉදිකිරීම සහසදතු කරම තිබෙන ූගත අති වරම් කටය ත් ේත්ව බව ාතික ගොන්න ග ලි ප ේශෂ සංගධනය හවරු කර තිබෙනනවා එ දහ සමසේ හැත්තය පහවසරේදම සව මහල් ගොන්නගකිල්ල ඇදිකරෙන්නේ එක පැවති මනික් න්ස් ථාව වෙසින. ගොන්නනගල්ල සහිත ඉටම පේචස් විසිටකින් සමන් විතපන අතර, ගොඩ්නැගිල්ලේ වර්ග ප්‍රමාණය අඩි විසි දහසක්. ගොඩ්නකිල්ලේ වට්නාකම හැරුණු කොට. අදාල්න්න පේචස් විසි අටක බහමිය වර්තමාන වෙළඳපල වට්නාකම, රෝපියල් කෝටි හාර්දහස් දෙසයක් පමණවන බව අධිකාරයේ සභාපතිවරයා ප්‍රකාශ කලා. ප්‍රශ්නගත යාපත ඉඩ මේ භෝගත අත්තිවාරම් කටිතව සිදු කරන අතරතුර මීට මා සහහිකට පමණ පෙර අධිකාරියට අයත් ගොන්නගිල්ල ඉරි ැලීමට ලක් ප්‍රතිබෙනවා. ඒම අවස්ථාව දී අදාළ යාබද ඉඩම අයත් සමකම රයිච්ච මැනිික්කා සරණාබන අධිකාරිය සමඟ ගිවසුමකට එළඹ සාතිිකොට ඇත්තේ අධිකාරයේ ගොඩ්නැගිල්ලට ජම්හානයක්ක් සිදුවෝහොත් හානිපූර්ණ වන්ධයක් ලබාදයෙන බවටයි. එතැන් සිට ජයාබද ඉඩ මේ භෝගත අතිවාරම් කටයතු අකන්ටවසිදු කරතිබෙනවා. එදාහ සම සිය හැත්තෑපදර්ශගේ මැදබාගේදී රාච්ච මැනික්‍ සංස්ථාව සින් සිදු කළ පතල් කැනීම්බලදී හම වූ. දුර්ල්ලබ මැනික් ගල් කිහිපයක් මෙම ගොඩනගල්ලේ තැන්පත් කරතිබියදී ගොඩනැගිල්ල රක්ෂණය කරන හැ. අදල මැනිිගල් ඉකුත් සඳදා මෙිහිසට රයිච්ච බැංකුවකටගෙන ගොස්තිබෙනවා දැනට ප්‍රධහන්න කාරෑලේ වැඩකටිතු පවත්වාගෙනීමට හැකිියාවක් නැහ. රච්ච මනිකා සන්නබරන අධිකාරයේ ප්‍රධහන්න කාර්ෑලිය ගිලා බසිද්ධී අධිකාරියේ වැඩ කලාබ අවරට යන බවක් මෙම උබටසප් පැණි විඩේෙන්ගේ ආපානවා. අධිකාරියට අනයුක්ත නිලධහරිය වු මේ පණිවිඩිය යොමු කරතිබෙන්නේ අධිකාරයේ සභහපතිවරයා පමක් නොව භිෂය භාර අමාත්‍යංශයේ ලේකම්බරයාද ගොුණවේ සිටින ශ්‍රීලංකා ජෙම් සෝසයිට නැමැති වඩස් ඇ සමහය වෙතයි. අදාල නිලධහරයා සංස්ථාව විසින් කළුගග ආශෂිතව රත්නපුර හැරියාවක ප්‍රදේශයේ දැනට සිදුවෙමින් පවතින මැනිෙක් ගැරිම් පතලක අධීක්ෂක්‍යාවශයෙන් පත් කරතිබවෙෙන්නේෙක්. හැරියාවක මෙම මැනික් ගැරීම් පොල එදහස් සමසය අනූතුන අංක පනහදරන ජාතික මැනිි කාසන්නාබන්න අධිකාරී පනතට පට හැනිවැඩක්. පනත අනුව අධිකාරියට තිබුණුයේ මැනික් ගැරීම් හා වන්දියසිවලට අදාල නියාමන බලතල පමණයි පනතට අනුව අධිකාරියට මැනික්්‍යාපාරවල නිරතවීමේ බලයක් නැහැ. එහෙත් හැරණියාවක මෙම මැනික් ගැරීමට අධිකායට ්‍යාපාරික වශය හවල් වීතිබෙනවා දෙදහස් දහත වසරේදී මෙම ස්ථානයේ මැනික්්ගැරීමට සංස්ථාව විසින් එක්තරා සමාගමකට ටෙන්ඩරේ ලබා දෙන්නේ එම ව්‍යාපාරික කටයුත්තේ සියයට පනහක පංගුවක් තමන්ටද තබා ගනිමේෙන්. එහෙත් අදාළ ටෙන්න්ඩරිය හිටපු ජනාතිපතිවරයා විසින් අවලංගු කරන්නේ එම මැනිිගෙරීම් හරහා සිදුවය හැකි පාරිස්සරික හානිය සැලකිල්ලට ගනිමින්. නබ රජයටතේ දෙදහස් දහත ටෙන්්ඩරිය ඒ ආකාරයෙන්ම බලාත්මක වන පරිදි මැනික්ගෙරීම් සඳහා අවසරය හිමි වනවා. මැනික්වල වටිනාක මේ පංගුවෙන් සීයට පණහක් අධිකාරියට හිමි වනා අතර. ඉතිරි සයට පණහා බෙදියන්නේ සේට වෙසි පහබැගින් අදල්ල ව්‍යවසායක සමාගමහා ප්‍රදේශයේ සමුෘර්තිලාබීන් අතරයි. මේ දක්වා මෙම ගැරිම් පොලේ හමුුවූ මැනික්ක් අවස්ථාවකදී පමණක් බින්දේසි කරතිබෙනවා. මේ වටස පනිවිඩෙන් හැරණියාවක මැනිගැරීමේ පොලේ අධීක්ෂණ නිලධහරයා අධිකාරී සභහපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ අපූරු අනුමැතියක් එනම් මැනිගැරීම පොලේ යන්ත්‍රයෙන් බැහැරවන. ගොඩ මෙක් හිත ැලිතුොගයක් අදාල වවසායක සමාගම හා පාර්ශවකාර ප්‍රදේශයේ සමුෘති ලාබීන් වෙත ලබාතිීමටයි. ඒයේ පෙවර දහ වෙදී අදාල මැනික් සහිත වැලිතුගේ මුොදාහැරීම සඳහ අනුමැතිය ඉල්ලමින් ප්‍රශ්නගත නිලද හරයා සහපතිවරයා වෙත පෙරෝරු අටයි හතලිස් දෙකට මෙම පනිිවිඩ යොමු රතිබෙනවා. රාච්ච නිලධහරියෙකු රාච්්‍ය සම්පත් මේ ආකාරයට බාහිර පාර්ශුව වෙත මුදාහැරීම සඳහා. රජයට සම්බන්ධ නැති බාහිර පාර්ශ්වේද ගොුණවේ සිටින වටසැප් සමූහයක් වෙත පනිිවිටයක් යොමු කරමින් තම ප්‍රධහනියක්කින් ඉල්ලා සිටීම මත බෙදාාත්මක කාරණයක්. ඔහු බාහිර පාර්ශව වෙත මුදා හැරීමට සූදානම්බන මැනිික් සහිත වැලිතුගේ ප්‍රමාණය කොතෙක් දෙන්න මෙහි සඳහන් කරෙන්නේ නැහැ. ැනික්කෝ මැනික් සහිට බැලි ප්‍රසිද්ධියේ වෙන්දෙසි කර රාජ්්‍ය බාගේ ලබාගණු වෙනුවට. මේ ආකාරයට කිසිම් හෝ මුදලකට විකිනීමක් කළ හැකිනම්. අදාල පනතිෙන් රටට පලක් නැහැ. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්ව යුතු නොවේද. ජනාධිපති ලේකම්තුමනි මේ ඔබේ අවතහනය පිනිසයි.